රොසෙල් ටයිල් බාත් වැස උපාංග වෙනුවෙන් 30%ක් දක්වා වට්ටම් ලංෂීට් භාවිතය තහනම් කිරීමට පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මධ්‍යම පරිසර අධිකාරියට නිර්දේශ කරලා තියෙනවා ලංෂීට් හේතුවෙන් සෞඛ්‍ය සහ පරිසරික වශයෙන් සිදුවන දැඩි හානිය සැලකිල්ලට ගනිමින් මෙම නිර්දේශය කළා කියන කාරණාව තමයි එම කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරම මහතා සඳහන් කළා තියෙනවා පහුගිය කාලයේ පුරාවටම මේ ලංෂීට් සම්බන්ධයෙන් කතාබහක් නිර්මාණය වුණා පොලිතින් සම්බන්ධයෙන් කතා බහක් නිර්මාණය වුණා පිළිකා කාරක සම්බන්ධයෙන් කතා බහක් නිර්මාණය වුණා සහ මේ සම්බන්ධයෙන් දත්ත වාර්තා පවා අනාවරණ වුණා දැන් ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතය අවම කිරීම සහ ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තමයි මේ පරිසරයේ ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්ුණේ ප්‍රධාන වශයෙන්ම ලොව කිසිම රටක ලංෂීට් භාවිත නොවන බව පැවසූ අමාත්‍යංශ නිලධාරීන් මේ අනුව මෙය භාවිත කිරීම එක්කවතින ගැටලුකාරී තත්වයන් පැහැදිලි කළා ඒකත් එක්කම මෙය අයින් කිරීමේ වාසි සහගත තත්වය මොනවාද කියන කාරණාවත් පැහැදිලි කළා සඳහන් කළා මයික්‍රෝප්ලාස්ටික් සම්බන්ධයෙන් පහුගිය කාලයේ පුරාවටම දරුවන්ට ලබා දෙන මව් කිරිවල පවා මයික්‍රෝප්ලාස්ටික් පිළිබඳව කතාබහට ලක් කරන මාතෘකාවක් නිර්මාණය වුණා. ඉතින් සැෂේ පැකට් තහනමත් මේ අනුව මීට පෙර අවස්ථාවක කාලයක් මුළුල්ලේ පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රියාත්මක වුණා. කොහොම වුණත් මේ ලංෂීට් තහනම මේ ආකාරයෙන් ක්‍රියාත්මක වන බව නම් හොඳයි. මාස 6 සහන කාලයක් ලබා දී ඇති බව තමයි පුවත්පත වාර්තා කරමින් අනතුරුව මේ තහනමකට යනවා කියන කාරණාව මේ තීරණ තීන්දුව මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක වනවා නම් පරිසරය වගේම මහජනතාවගේ සෞඛ්‍යත් ආරක්ෂා වන බව අපට හිතන්නට පුළුවන්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.